යි ජීවිතේ සහ පාඩම්පොතයා කරන පන්තියක් නැති අමතු ස්කෝලේ ITන්ටෙලිෂන් ස්කෝලෙ සාමානයේ ස්කෝලක සිද්ධ නොවෙන අමුතු පාඩම් ටෙලිවිිෂන් ඉස්කෝලෙද සිද්වෙට පුල. විද්‍යා ගුරරෙකුටයි සාහිත්‍ය ගුරුවරෙකුටයි එක දවසේ එකම් වෙලාවේ එක පාඩමක් කරට පුළුවන්. එක අභියෝගයක් තමයි අපි උත්සාහ කරලා බලමු. කෞද මේ සාහිත්‍ය ගුරුතුම කවුරුත් දන්න හඳුරන දම්මි බ්ඩාරසූරින් අයිබෝන් ගරනතෝ පිළිගන්නවා එතුමා. හිත්‍ය රුවේ කැට හඳුවාදට පුලුවන් ගීත රචකෙක් සාහිත්‍යවේදී ැට හඳුවා දෙන්ට පුලුවන් කොටිින්ම කියනවනන් මිනිසා සඳමත පාතැබීම ලෝක ඉතිහාසේ මහා විජග්‍රහණයක් හැටියට සලකනවා. අදත් විද්‍යාඥන් පර්ේෂකයන් සඳගාමීන් හඳටයනවා පර්ර්ේෂණ කරනවා හන්ඳේ ස්වභාවේවි ග්‍රහ කරනු. ඒය අතරේ දම්මික බණඩාර් මහත්තය හන්තානට පායෙන් හඳ ලස්සනයිද බලන්න කියලා සිින්දුවක් ේනවා. එක අමුතු වැඩක් නොදයි සාහිත්‍ය ගුරුතුමා ප්‍රවීණ සාහිත්‍ය ේද දමි බණඩාර මහත්තනය ද්‍යා ගුරතුමා අපේ ප්‍රකට ජී විද්‍යා ගුරතුමා තිස්ස ජනාාක මහනය අයිබෝවන් ගරනතුව පෙළිගන්නවා විද්‍යාව සහ කලාව විද්‍යාව කලාව කලාවේ විද්‍යාව එක තමයි පාඩම ධම්මික බන්ඩාර ගුරතුමා කලාව විද්‍යාව උග දෙනෙකුට පැටලෙනවා එකක්ද විද්‍යාව කලාවක්ද කලාව විද්‍යාවද කියනේ. මූලික වස්සයෙන් මේ දෙකේ මූලික වෙනස්කන් දෙගක්ති වෙනවා. එකක් තමයි විද්‍යාව කියන්නේ නිරීක්ෂණ පරීක්ෂණ නිගමන්. දැඟහෙමනි අයිසක් නිටන් ඇල් ගක් යට හිටියඇගක් යට හිටිය.ඇල් ගෙඩියක් ැ අප ය ඇපල් ගාහයට හිටියන අපි කරන්න වට පිට බැලුවවා ඔය ඇැල්ගෙටි අරගන කෑ. නිවටන් ෙවනෑ නිවටන් කල්පනා කර ඇයි අපි වැටුේ ඇයිඇල් ගෙ උඩ ගේෙන ඇත්ති. ඇයි එල්ගට එක තර නර ුන්න ඇති. ඒයි එක හරහට ගෙන ඇති. අන්න මේ සියලු මිරීක්ෂණ කරලා ඊට පස පරීක්ෂණ පවත්තන මේ පොළොවට තියෙන ඇදගන්නා සක්තිය අන්න නිගමනයක් දිරිපත් කර ගුරුත්වා කර්සන. කලාව එහෙමනෑ. කලාාව කියන්නේ සප්‍ය හා මි්‍ය සත්‍යහා මිත්‍යාව. දැන් තොටගමේ ශ්‍රී රාවුල හාමුදුරුවෝ සැල්ලීනි සන්දේශයේ ජාවර්ධරපුර කාන්තාව වරනාා කරනකොට කියනවා. සිසිවන වුවන. ඉඟ සුග ගත හැක මිටින නිසි පුළු ලුකුල රිය සකයුරු තිසර තන. දැ සිසි වන වුවන් සිසි කියන්නේ හඳට මූුණ හඳ වගේ කිය. ම හඳ වගේගේහාම සමරලාවට ගනිතය කරන ල මේ ප්‍රශස කරන්න පුළුවන්. මූුණ අන්සක තුන්සිය හැටක් රවුන්ද එහම අන්න පුළුවන්. පොඩිලමෙක් එමනත් විද්‍යාව කරන ළම අහන්න පුළුවන්. මූන හඳ වගේ නම් කෝ ආම්ස්ටෝන් ගාපපු කොඩිය කෝ රුසියාවෙන් බාපු රෝකට් මූුණේ තියෙනවත් එච්චරයිත එච්චරයිතී. එඒ හෝ ප්‍රශ් ොක් හන්න පුුවන් මූුණ හඳවාගේ සිවනගන ඉංග්‍ර සුංග ගත හැක මිටින්න මේ කාන්තාවන්ගේඉඟ මිටින් ගත් ඇැහෙක් කේන. එතකොට මහජන සෞකඛ්‍ය පරිීක්ෂේහරරි හැමත් කවුර හරහිටය නම් එතැනකිඇයි මේ කාන්තව බන්ද පූේනද. ඉ මිටින් ගන්න පුුවන් හවන පාක්‍රම හ රජරු කන්ඩ දිරන්නද ජාතරපුරේ ගෑැනුන් මේවා ප්‍රස්ක මතු හෙන්න්න පුළුවන් විසන් වාද මතුවවෙෙන්න්න පුළුවන්. නිසි පුලු ලුකල්ල රිය සක යුරු. ලකුල්ල කරත්තර දෙයක් වගේ එක.ද මෙතන හිටියන එහෙම අපේ මෝට ට්‍රැපික් එකක් එම නැත්තැන් අපි රථවාහන පොලිසියෙන් මෙත හිටයනම් රථහන පොලිසිය තිගස්සිනවා ොකද මේවා කාන්තාව දෙන්නෙක් පාරට පබැස්සොත් එහෙම සියලු වාහන නොත්තන. නැයි කරත්තරු දෙයක්මැ. කට බේන් මේවාගේ ප්‍රශ්න තියනවා හැබයි තන දපිදන් වවා. ර හදරුව ම ත්තවද යන්න වල් හදුර ූන හදගේ කිව එක සියයට සියය සත්්්‍යය නෙවී. මූුණ සෞම්මය කියන සප්්‍යය හඳ වගේ කියන මිත්‍යාවෙන් කීව. එක සිංකේන සත්‍යය මිටිින්ග තැගේ කියන මිත්‍යාවන් කේවා. උකුල පුරුල්කේන සත්්‍යය රියසක කියන මිත්්‍යාවකව. ඔන්න ඕක පි ්‍රස්සනමාන්තරකාවක් පැහදිව බෙදහදාගත් හම නිකම්ම වැටගෙනවා කලාසාහ විද්‍යාව මයිතනක වඩාත් හොඳින් පැහදිලි කරයි අපි. ජම හැම විද්‍යාඥෙක් තුළම කලාකරුවෙක් ජීවත්ව වනවා. හැම කලාරවඇත්තුළම විද්‍යාඥයක් ජීවත්වනවා. කොහම දෙහෙම වෙන්න කියලා කෙනෙක් කාටපපුල හොදරහිතර බලට එහෙම අඇද කියලා. ඉතා එහමනම් මොකද මේ උසස් පෙලට එහෙම ඔය විෂේ දහරා වෙන්කරගන්න විද්‍යා කලාවා නිජාදී වසෙන් වවෙෙන්කරගෙන උගන්නන්න කියලා කෙනෙක් හන්ටදින එම වෙන් කරලා උගන්නටත්වන. ඇබ එකට කියයල සමරද දෙවල් ලුගන්නට තනයි කියලා ටෙලිවිිෂ ස්කෝල අපිල්පනා කරනවා තිෙස න්නායගරතු. මෙතන් ටැ ගිහිල්ලම පුරදු පරදි පටන්ගන්නන් දැන් මංහිතන්නේ ප්‍රවේශයේදී අපේ දම්ික බන්්ඩාර මහත්මය විසින් හොඳ ප්‍රවේශයක් ලබා දුන්නාම් විද්‍යා වහාකාලාව කියන එක පිළිබඳව ඉතිං එතුමාත් සෑහෙන කාලයක් තරුවන් ටුගන්නපු ගුරුවරෙක් ඉතිං මේ දැම් එහෙමයි ඇත මේ විද්‍යාව කියන එක ගත්තහම විද්‍යාව කියන එක ඇතුළේ යම්කිසි කලාවක්තිය න විද්‍යාව ඉගෙන ගැන්නකොට අරකිව්වා වගේ නිරීක්ෂණ කරලා ඒ පිළිබඳ පරීක්ෂණ කරලා තමයි නිගමනයකට එන්නේ. නමුත් සාහිත්‍ය සහ කලාවේදී එහෙම අත්‍යවශ්‍යවන්න නෑ. තමන්ට නිදහසේ ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වුණට සමහර සාහිත්‍ය නිර්මාණ ඇතුළේ අපිට පේනවා ඉතාම ගැම්ඹූරු විද්‍යාවක් ඒක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපේ මේ විෂයන් වලට බෙදලා ඉගෙන ගැනිද්දී. වෙලා තියෙන දෙයක් තමයි විද්‍යාව ඉගෙනගන්න එක ටික් කර කටෝර ස්වභාවයක් පවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ විද්‍යාව උගන්නන්ට පුළුවන් නං ළමයින්ගේ හිතට උගොඩාක් සමීපවන පරිදි. ඒ ළමයි තුළ තියෙන මේ මේ අධ්‍යාපනය සහමේ තරග කාරිත්වය නිසා ඇතිවුණ පීඩනයකින් මුදවල විද්‍යාවත් එක්තරා ඉගැනීම කලාවකට ගත්තොත් කලාවක් විදිර විද්‍යාව ගන්න පුළුවන්. එතකොට තමයි ළමයිසාමාන්‍යෙන් අනිදේවල් ගැනත් හිතන්න ලෝකේ සවබභාවධර්මය ගැන ද සියලුදේ ගැන හිතන්නඩ පුුවන් සමුතුලිත මනසක් තින කෙනෙක් බව පත් කරන්න පුුවන් වෙන්න. ඉති මේී අපි ගොඩ ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොත්තුවෙන්නේ අදාවසේ සමහර දේවල් විද්‍යාවී තියෙනවා සාහිත්‍යයත් තියෙනවා ඒවා සාහිත්‍යයට යෝදාගෙන තියෙන ආකාරය පිළිබඳ විශේෂයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සාහිත්‍යයයට ඒවා යොදාගෙන තියෙන ආකාරය පිළිබඳ අප ධම්මිකස පැහැදිලි කරයි. ම මුලිින්ම පටන්ගන්න හත්සන්තමහත්නය දැන් මේ. අපේ ලංකාවෙ තියෙනවා ලෝකෙවෙන් රටවල් ෝොලත් තියෙනවා මෙහෙම මේ කෘමි භක්ෂක ශාක. න්ෙක්ටිවෝර ලාලන්ට් කියලගේ නවා එදට මේ කෘමිභක්ෂක ශාක කියල ගත්තොත් මේ ශාකවල විශේසම ලක්ෂණය තමයි දැම් මම ඒක උදාහරණයකිීම පටන්ගන්නන් මෙහෙම මේ කුඩා පැලෑටියත් තියෙනවා හැමෝම වගේ දන්නවාම එක මේ පැෑටිය මේ පැලෑටිය තියෙනවා මෙම පත්ත්‍රයක් මේ විදිට දිගටි පත්්‍රයක් එනවාහෙම ඒ පත්්‍රයේ කෙලවර මේ මැදිනාරටයෙන් හැදෙන එක මැදිනාරටන් තමයි ඇත්තරම හැදෙන්නේ මෙන්න මේ වගේ මේ වගේ විය්හයක් ඇති වෙනවා මෙන්න මෙම මේ ඇදගම හැමෝම දන්නවා මේ මොකක්ද කියෙක පිළිබඳු ඔන්නගේ විියහයක් මේක කියැ කෙන්ඩිය කියලා මේ පත්්‍රේ අග තමයි හැදන්නේ මේ පත්්‍රේ තියන මැදිනාරටය තමයි මේක දිගේ ඔහෝම මෙතෙන්ට මෙතෙන්ට එනකං ගිහින් තියෙන්නේ එතකොට මේක කෙන්්ඩිය ඇතුළ තියෙනවා මේ වගේ යුෂයක් එකතු වෙලාම මෙහෙමු මේක කියපු ගමම්ම දන්නවා මේ අපි කතා කරන්නේ බාදුරා ගැන කියලා එතකොට මේ බාදුරා ගහ ගහ ඇමේ තියන ප්‍රදේශවල එයාට විශේෂයෙන් තියෙන හැකියාවක් තමයි මේ මේයා හැදෙන පසේ නෛට්‍රජන අඩුයි බෝම අඩුයි නයිට්‍රජන් සාමාන්‍යෙන් මේ ගහක් නෛට්‍රජන් උරාගැන්නේ එනෝත ම මෙම ඇැත නයිට්‍රේට අයන දිරි තමයි උරාගන්නන්නේ. එතකොට මෙයා හැදෙන පසේ මෙයාට මේ පසෙෙන් ලැබෙන යිට්‍රජන් ප්‍රමාණය බොහම අඩු වෙන ගහටන මේක තනකව වර්න වදඩත් බෑ මොකද නයිට්‍රජෙන්ටික් ොෝ ගැන දික් නැක නිසා. හැබැයි මෙ ඒ නයිට්‍රජෙන් ලබා ගැනීම සඳහා වෙනත් විදි උපක්‍රමයක් පාවිච්ි කරනවා. ඒ ඒ උපක්‍රමය තමයි මෙන්න මේ පත්්‍රයේ කෙලවර තියෙනවා කෙන්ඩියක්. මේ කෙන්ඩියේ තියනම හිම ද්‍රාවනයක්. එතකොට මෙත මේකේ මෙන්න මෙතන තියෙනවා මේ වගේ පියනක්. මේ කෙන්ඩිය විසේ සකස්වීමක් ඇතරු මේක මේ පත්්‍රේෙන්ම ඇතිවන වියුහයක්, පත්්‍රේම කොටසක් පත්‍රේ විකරණයක් ලතන අප කියන්නේ. මේකෙ තියෙනවා මේ ජීරණය කරන්න පුළුවන් යුක්ෂ තියෙනවා. එතකොට විවිධ ක කෘමීන් වර්ග මෙන්න මෙතන මේ පියනේ මේ වගේ තියන පියනේ මේ මැද තියෙනවා පැණිනිපද වන්නඩ පුළුවන් ග්‍රන්ති වගයක් මෙහෙම. එතකොට ඇය කෘමීන් ගොඩක් ඇය කූමියෝ එතකොට ඔය බම්බරූ. ඒවගේ ඇය මේ පැණිහොල්ට ආකාර්ණය වෙන. යි පයි ෂැම්පූලෙති කිරි පෝටින්ස්සා මල්තිිවිටිමින් හිසකෙස් මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. ලයිෆෝයි ෂැපූලෙති කිරි පෝටන්ස්සා මල්තිිවිටමි හිසකෙස් මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. මේකට වැටුණහම මේ කෘමියගේ ඇඟ ජීරණය කරන්න පුළුවන් එ සයිම මේකෙ තියනවා. එතකොට වූ ආපහු න්ඩ මාරුයි මොකද ඒක මෙහම මෙහම මෙම මෙම පහට මෙහම කෙදිි කෙදි තිය නොමන්න මේේගේ ඔන්න හොම. එතකොට මේක එල්ලිලා එන්ඩ බැලුවත් ආයත් නිසලායිත් ඒකටම වැටෙනවා. මේක ඇතුල ටිකක් වෙලා ඉන්නකොට මේ දියරයෙන් නෑවිෙනොට මේ වතුරනවෙේන මේක තියනවා. ප්‍රෝටීන එතකොට උග තියෙන කයිටීන් ජීරණය කරන්න පුලන් එන්සයිම තියෙනවා. මේක ඇතුලේ සාමාන්‍යයෙන් විනාඩි දහැප පහලවක් යනකොට කෘමියයා ටි ික ික ටික ටිටි ීරණය වෙනවා. ජීලණය වෙලා, උගේ ඇන්ගේ තිබිච්ච අර නෛට්‍රජන් සහිත සංයෝග මෙන්න මේ නාරටය මගින් උරාගෙන ගහට ලබා ගන්නවා. එතකොට අර පසෙන් නෛට්‍රජ ආ මේ නොලැබනාට එයාට නයිට්‍රජන් හීන පසක මෙයාට ජීවත්වෙන්න්න පුළුවන්. මේ කෘමීන් භක්ෂණය කිරීමෙන් තමයි අවශ්‍ය නෛට්‍රජෙන්න්ටික සපයා ගැන්නේ. එතවට දැන් අර පරිසර පද්ධතියක මේවැනි තැනක අනෙක්ෂාකවලට ජීවත්වෙන්ට අමාරුකම තියෙද්ද. මෙයාට කිසි ප්‍රශ්නය නැව ජීවතවෙන පුුවන් මෙයා මේකෙන් තමයි තමන්ට ඕනිකන්න නයිටජනන් ප්‍රමාණය ගන්නේ. ඉතිං ඔන්න ඒ විද්‍යාවක පැත්තක්. ඊට පස්සේ මේ ගහ මේකේ ගොඩාකය මෙන්න මේ කොටස හඳන්නනවා සාමාන්‍ය විවහාරයත් බාදුරා මල කියලා ආන එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ගහ සපුස්ප්‍රශාකයක් ැන මල්පිපෙන ගහ මේක ටිකක් පරිනතව මේ පැලෑටිය හැදුුම් පස්සේ මේ මෙහෙ මේනවා මේ වගේ මෙම පුෂ්ප මංජරියක් හැදෙනවාෙම. ඒක පුෂ්ප ඇතිවෙනවා මේ ආකාරයට එතකට ඒ තයි පුෂ්ප මංචර ඇවෙන ෂ්ප. එතකොට මේක තමයි ඇත්තරම් බාදුරාවල මල මේකඇවිල්ලා පත්්‍රංාපු කෙන්ඩියක් ඒක විකරණයක්. එතකොට සමහර වෙලාවට අපි පොඩි අසාධාරණයක් වෙච්චි තැනුක් තියෙනවා මේ මල පොඩ්ඩක් පැටිරිලා සහරලාට එහෙම ලා යෙනවා ඒ මොකවුනත් ඕ ආදරේරන් බිගුන් නැසු බාන්දුරා මල ඔබයිල්ලන්දේ කියනෙකාරි ලස්සන. ලස්සන යහෝ. එතට ඒක අර සාමාන්්‍යවහාරයේ තියෙනවා මේ මේක මිනිස්සු ඒ පැතිවල මිනිස්සු කතා කරන්නත් මේක බාදුරා මල කියල තම කියන්නේ තියෙන ප්‍රදේශවල. එතකොට ඒක ගාන්ට අර ගීත සාහිත්‍යයට ඇරන්තියෙනවා නමුත් මෙතන මේකේ මේ මල එච්චර පැහදිලිව පේන්න බොම චූටි මලක් හැදෙන්න්නේ නිසා සමහර අනිතක මේකේ ජීවිත කාලය අවසාහරයතයි මේක ඇතිවෙන්න ඕක හොන්දටම නිීක්ෂණ කරපු ැකෙනෙුට ඕකහු වෙන්න කවදාවත් ඔන්න ඔොතෙන්න්දි අර මෙතුමා කිව වගේ මෙතන මේ විද්‍යාවේ පොඩි එහෙම වෙනස් චි තැන් සහර තැන් තිය ගීතයේදි මේකදී ගනන් ගඩ මේ බාදුුරා මලයි කියල සලකපු මිත්‍යාවතුල බරුංගයාට වෙනදී වමැස්සර නදී. එකැන්නේ යම්මාකාරයකට දැන් මේ කාන්තාවක් නිසා පුරුසේ විනාසේකට පත්තයකට නියවිතයි. නම් ආගේ කාන්තාව හඳුන්නනවා ඇ බාදුුරා මලයි. මෙවා ගැන හිතන්නේෙ නෑ.ඒවගේ තසු ජන්න මහත්න තව මලක් තියෙනවා කපුරු මල්. කපුරු මල ගත්දුවේ තයන පපුරුමලැ කපුරු මලගත්තහම කපුරු කියන ඒකෙම තියෙනවා ඔය මේ සමහර ශාක තියෙනවා අ දැංගුව මෙන්තෝල්කින් රසාානික දරවියේ වුණාත් අපි ශාකින් නිස්සාරණය කරගත්තේක් කපුරු සහ ඒ වගේ ශාකවල තියෙනවා මේ සැරව සුවඳක්. ඒක කුමි විකර්සකයක්. සමහර කෘමීන්ට ඒ ශාකය විසයි. ඒක මේ ස්වභාවධර්මය තුළ ඒ ශාකවුල තියෙනවා ශාක ආත තිගෙලක් පලාන්් තට්‍රෙස් කියලගක්. ඒ ශාක වලට විධ බලපෑම්ඉල්ල වෙනවා ඇන්නේෙ සුද්‍රජීවින්ගෙන් බලපෑම් එල්ල වෙනවා එතකට ශාක භක්ෂකෑගෙන් බලපෑම් එල්ල වෙනවා කෘමි සතුන්ගෙන් බලපෑම්ල්ල වෙනවා සමහර ශාකවල තියෙනවා කෘමීන්ට විස සහිත සංයෝගනිපද වනවා. ඒට ඒගේ හයාගෙන තින ලක් මයි කරු මල කපුරු මලෙ තියන අර මලක් විදිට ඒක ඔක්කොමටක සිද්ද වෙන නමුත් සමහර කුමින්ට ඒකෙන් නිපදවන කෙමිකල්ක විසයි. ඒක ත එතන ඒද දල තිත් එත දිනම් හරිරම ගැලව එතදී ගීතතනින් කාන්තාවක් බෝ පිඩියසක් විසි රම් කරනවා ඇවබාදුුරාමලක් කපුරු මලක්. පවස්සේ ගීත රච්චකයා. තවදුරුටත්තුව අරංයනවා තවතැන කෙනවා ඔබයි පැණිබිඳ විසක් පිරු විසක් පිරු. එතකොට අර කපුරු මලයවාගේ ඒකඇන්නේ පැනී තමයි නමුත් විස. එතකොට දැන්න්න මෙහෙම කාන්තාවක් ගැන දුරුමත ගොඩක් මේ ගීතය ඇතුළි කියේනවා. ඇ අන්තිපර අපිට හිතන්නේ මේ ගීතය යනකොට මේ ගීතය දයන හැමනැත්තැන් මේ ගීතයට මුල්ලෙන පිරිමියා කාන්තාවකට දොස් කියනවා කියනෙ. යි ීතේෙවන මේේවවෙන්නේ. පිට මිනිස්සු ඒ කාන්තාව ගැන කියනෙවතමයි ගීතේ වචන පුරාදිගට ගලාායන්නේ. එ කෝ මහගෙන හිටපුහම අන්තිමට කියවා නෑ නෑ. මට ඔබ එහෙම නෑ කියලා. කේ ය වචනවල බෝලත්සරට තියෙනවන බලන්ඩ ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි නිිරිංගුව මුවන් නැසු. ඉසල කබාදුරමල කියලා බැන්න ඒඟට කපුරුමල කියලා බැන්න දැන් එල්ට කියෙන ඔබතමයි මුවන්ට්‍රවටටපු මිරිංගුව. රසය ඇතිකර පනක් නැසු ඔබයි පැණිබිඳ විසක් මුසු ඔක්කෝ ද්‍යාත්ප කරුණු එක ඇතිලි තිබෙනවා. ඉනඟට කියනවා. රුදුරු ලෙස කළඹිලා හැම සුළඟ ඔබවෙයි පහන් නියව් ොහොම කියලා අන්තිමට කියනවා ඒ මොනවානත් මම ඔබට. ඇ කිය එක මේ වචචන ලිය විලා ඩෑ විත්න මට හෙමන ලෙවන් කීව ලන්දී සේ කියලා තමයිකයින් ලෝකය අඔහොමක වට මට ඔබ හැමදාම සුන්දරයි අගනවස්ත කියල බන්න විද්‍යාවතියන එක දිහාක නිර්මාණය තියෙන්නේ තව දිහාකකතමහි කලාවී විද්‍යාතින ලස්සනේද ගැපෙන ගලපෙන තැ ගලපගන්න පු . යි පොයි ැම්පූලෙති කිරි පෝටින්න් මල්තිිවිටිමි හිසකෙස් මුල ට පෝෂණයක ක්තිමත්රයි යියි සැපූලෙති කිරි පෝටන් සා මල්ටිවිිටමින් හිසකෙ මුල සිට පෝෂණයකර ශක්තිමත් කරයි. වට බාදුර අමල කපුරුමල බිනිසුන් රවටන් රවටාගත හැකි ගැහැනුන් වෙනුවෙන් තමයි ඔය මල් දෙක පාවිච්චි කර තියෙන බාන්දුර සහ කපුර. දෙකේදී සිදුවීම් දෙකක් තියනෙ බාදුරාවලදී වෙන්නේ කෘමීන්ව ජීරණය කරලා ආහාරයට ගන්නවා. අරකේදී වෙන්නේ කුමීන්ට විසසහිත සංයෝග නිකුත් කරලා මළ ආරක්ෂාවෙනවා තන් ගහ ආරක්ෂාවෙනවා. එතොට මහිතන දකිින් ඇත්තේඒ ආහාරයට ගන්න එක අර විසයිත සංයෝග නිපදවන එකයි දෙකම මලක්වුණාට විසහිත සංයෝග නිපදවනවා කිය එක. විද්‍යාව කලාව කියන විශේෂේෂත්‍ර දෙකම එක තැන හම්බ වෙනවා එතම මල මලේ කලාවතියන මලේ විද්‍යාව තියන තෙස ජන්දාාකත්. මලක් ගැන අපි නිකං බලමු මෙහෙම නිකං විද්‍යාව පඇත්තින් නික් ඇරගෙන මේක තියෙන කොටස්ටි ගැන අපි වෙනම බලමු. මේ දැන් අපි මෙහම ගත්තොත්තයම් පුෂ්පයක් ම දළ සටහනකන්න ඉන්නම් මේ වගේ මේ පුෂ්පයක් ඇතුලේ මේක ඇතුලි තියන ජීවවිද්‍යාවේ මෙන්න මෙහෙම කොටසත්තියන අපි මේකර කියන්න මේ මලේ ජායාංගී කොටස කියලා හැමත්තං ස්ත්‍රී කොටස කියල තමයි මේකට කියන්නේ. මේකට අයිති වෙනවා මෙන්න මේ කොටස් ටික. මෙතන තියෙනවා කලංකයේ ඉට පස්ස මෙතන තිනවා කීලය මේක ඩිම්භකෝෂය මෙතන තින ඩිම්බ. ඊට පස්සේ ඔය මලේම තියෙනවා මම මේ පාටින් දාන්නම් මෙහෙම පරාගධානී මෙහෙම. ඒැන් රේනු රේනුවල තියන පරාගධානී. එතට මේක ඇතුළෙන් මේක තමයි පරාග නිෂ්පාදනය කරලා පරාග පිටකරු ලබන්නේ. එතකොට දැන් ඇත්තටම කියනවන මේ රේනු කියන කොටස තමයි මලේ තියෙන පිරිමි කොටස. ඒවනට මන් දැකලා තියන රේනුකා කියලා ගෑන් ලමයින්ට නම් දාලා තියෙනවා. ඒත් පස තියවා. මේ ඊට පස්සේ මේක තියෙනවා මේ ම මලට ඇත්තටම ප්‍රජනනය සඳහා ඕනි කරන්න ඔටික විතර. යන්නේ ලංකේකීලේ ඩිම්භකෝෂ ඩිම්බ තිෙනවා. ඉට පස්සේ පරාගධානිතියවා සූත්‍රිකාව තියෙන ඇැන් රේනු තියෙන ටි තියෙනවනම් ප්‍රජාන්නය ක්‍රියාවලය කරගෙන යන්න පුුවන් හැබැයි ම ලස්සන කරවනවා මෙන්න මෙහෙම. මේ විදිහට. මේකට දානවා මෙහෙම දළ පත්්‍ර කියල ජාතියක් දානවා. දාපු හම තමයි මල් ලස්සනට කැපීපෙනීම සිද්ධ වෙන්නේ. තර ඇත්තට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ පරාගනයට ඕනි කරන, අයෝ මේකට ආකර්ශණය කර ගැනීම සඳහ තම ඒක තියෙන්නේෙ. ඊට පස්සේ මල පුංචි පොහොට්ටුව කාලේ ආරක්ෂා කර ගැීම සඳහා මෙතනින් තියෙනවා මනිපත්‍ර කියන්නේෙ ඔක තමයි මලක සාමාන්‍ය විද්‍යාත්මකව ගත්තාහම තියෙන්නේ. මේ මල් ගැන ගත්තහම මංහිතන්නේ. මේ කලාවේ ගීත සාහිත්‍ය තුළත් කවිී වා ගොඩා දේවල් වලදී. එක් එක වර්ගේ මල් ගැන මංහිතන්නේ. ලියවෙච්චි නැති මලක් නැති සයිස්්‍යකටම වගේ මේ මල් ගැන කෙල් ගොඩා ඕෙල් මලක් ලලද ඉතිසා මහිතන්න ඒ අ මල් කියන එක මනිසුන්ගේ අ දැකුම් කලු අ ප්‍රිය මනාප තත්ව ඇති කරන නිසාවෙන්න ඇ ඒ වගේ ගොඩාක් මෙහම වෙලා තින්නේ. මේක ඇත්තටම මේ ගහක තමන්ගේ ලිංගික ප්‍රජනනය මගින් තමන්ගේ වර්ගයා බෝකර ගැනීම සඳහා, ඇතිකර ගැන්න ලිගික ප්‍රජනක වියහැක දිර තමයි තියෙන්නේ. ඊළඟට දැම් මල් හැදෙනකොට ගත්තහම මෙහෙම තියෙනවා. තනි තනි මල් විදිහට පිපෙනේවා තියෙනවා. ඒවගේම මල් පොකුරු විදිහට පිපනේවා තියෙනවා. ඊළඟටඒ මල් හැදෙනකොටට අතුවල අගිස්සේ මල් හැදනේවා තියනවා. අතු අග මල් හැදනේවා තියනවා. ඊළඟට කඳේ මල් හැදනේවා තියනවා. දැබේ කඳේ මල් හැදන එක විශේෂයම කතා කරනවා විශේෂ නමකින් ගහේ කදේ මල් පිපෙන එක ගැන මේ මල් කදයේ හැද ප්‍රධහන කන්දී එ ගහේ ප්‍රධාන කදේ ැ අතු මෙෙම බෙදුනට මෙහ ෙදලාහම තිබුණට මේ ප්‍රධානකන්දයේ තමයි මේ මල් හැදෙන්න්නේ ඔය විදිහයට මේක විශේෂෙන්ම මේ පහතරට තෙත් කලාපේ තියන නිවර්තන වැසි වනාන්තර හා ඒවාවට තින ශාකල තමයි ප්‍රධාන වශයංගුවය ලක්ෂණයේ තියෙන ඕක අප අර විද්‍යාාවවිදි ව ගන්නවා ස්කන්ධ පුෂ්පීියතාවය කියලා. මේ ගහය කඳේ ප්‍රධහන ක්ඩේ මල් හදන එක. සමහරයවය අත්තු අගගස්සේ මල්පිපෙනවා අ නෙලාගන්න බැරි තැංගොලත් මල් පි පෙනවා ඇගැ ගැනකුඩාක් අගි ඕල මල්පෙනවා කඳේ වැදත් මල් පිපෙනව මේ මං විශේෂම කතාය කරම ස්කන්ධ පුෂ්පියතාවගේ කිය එන්න ලක්ෂණය විශේෂයෙන්ම මේ විභාගෙදී ලකුණු දෙනවා නිවර්තන වැසි වනාන්තරවල තියෙන ශාකවල විශේෂ ලක්ෂණ මනව දක්වා මේක අනිවාර්රයෙන් ගන්න ලක්ෂණයක්. ප්‍රධාන කන්දේ මල්පිපෙන එක ද මං අපේ අයිටයන ආතනයට එනකොට මෙතන තිවුණා ගහක් සල්ගහක්. ඒකෙ බලපුහම හොඳට මේ මල්පිපිලා තියෙනවා. මේ කන්දී. එතකොට මම අපි එන ගමන් අපේ ධම්මික සර එකත් කතා කලා මේ සල්ගස්වොල මුදුනේ මල් පපිපෙනවාද කියන එක. ලයි පොයි ශැම්පූ ෙති කිරි පෝටින්න් සහ මල්තිපිටිමින් හිසකෙස් මුල ට පෝෂය එකක ශක්තිමත් කරයි. පොයි ම්ප ල රි ප ට මල්ටිටමින් සකෙ මුල ට පෝෂ්ක ක්තිමත් කරයි. එහෙමත් අවස්ථාවක් ගැන කතාව න ඒතියන්න මෙහෙමයි ඒ ගොුණදාස අපපගේ මහත්තක් සින්දදුගතියන සල්ගහ මුදුන්නේ මලක් පිපේලා ඔබී ඔබීවා විමසූවා ඇදහුවා කියලා. දක පෙන්නන්නේ ඉතාම. අන්තවාදවිදිර පෙම්මතිය විශ්වාස කරලා වරදගත්ත පුදගලි පෙන්ම්මතිය තමයි පෙන්ව තියෙන සල්ගස මුදුනේ මල ඔහු එක ගැන හොයන්නේ නැතුව විශ්වාස කරා අන්තිමට ඕ ප්‍රත්්‍යයක්ෂ කරගන්නවා මේ ඇය ජීවිතය මව අවටලා තින සල්ගස මුදුණි කවදද මල්පිපුුණේ හන. ඇතරම මේ අපි බෝට්ගේ හෙම නැත්තම් මේ අපි දැක්කේ මලයේ තිබෙන උද්බිත විද්‍යාත්මක ලක්ෂ. ඒ සාහිත්‍යයට සහ පාරිභාසික ලෝකට එනකොට මේ වෙනස් වෙන. මලින් සංකේතුවත් කරනවා තරුණියන්. බම්බරෙන් සංකේතුවත් කරනවා තරුණය. ඉතින් ඔ බම්බරයි මලයි පටවෝල මොනතර නිර්මාණ සංඛ්‍යාවක් බිවෙලා තිබෙනවු. ඇයි බම්ඹරූපෙෙන් මල අතහැරද හෙමත් කියේරු. බඹෙකු බඹරෙකු ආවයි නිරිත දිගේය එහම අමරු නොදටු මලක් පිපි ලගේ මැද සාලේශා ඔය අතර වියපත් බඹරුත්ත් පබරුත්ත් බමර ගෙන නීලදන ම බමරි හිස්තට උබනවා හිරනසේ හිරුගේ හදසිනා සෙනවා ඔය බඹරයි මයි අතර නිලබැස්ස ගැන සදහන්නෝ බඹරන්නම් මල්රනටයි දුවන්නේ නිලමස්සා ඇයි එහිරුන් සොයන්නේ සෝබාධරමයට නිද දෙවන්නේ ලංකාරයෙන් මලක් පිපිවැෙනන්නේ. ඉතින් ඉට පසයෙන් මල් කියන වචනෙන් තව පැත්තිකින් එනවා සමරලාවට මේ තහන අවසධේකටත් පාවිච්චි කරනවා මේ යමත්තන දවිකටත් මල් කේෙන වච පාවිච්චිගනවා. නිවාස අද පාරිාචික සමාජි තියෙනවා තරුණ හෝ තරුණයක් දුරකතනයෙන් හුඟක් කලා කතා කර කරඉන්න කොට ඒකට වෙන ප්‍රාධීශය විවහරයක් දෙනවා මල්කඩකුත් මල් කඩනවාදකට ආනු. එරන්න අපේ පරණ කවි එක ේවා මල් ගැන්. පිපපුන්නු මල්ලකි ඒ දෙහදට මල් දෙකකී. ඔකුරකි මගුල්දා ලෙඩ කලකිනිත්තකි. මලදා තබන වඩමට තව මල් ගොඩකි මළමින් ගැහැනියද හැමදේටම මුඩකි.ඒවෙන තමයි භාසාාවේද පාච්ි කගන ලයන්න අනුව මලකෙනකේ තේරුහු වෙනස්සරන්න. ධන්තුද ලෑන ලියපු ගමක් මේ ඇඳ පුහ් න සුපිස්පිතදේව. මුද ලෑහන්න ලියපු ගමයි ඒ සම්පූර්යම අනි පැත්ත මල්ලකඩ ඉට පස්සේ මල්ල බල පහ අත අටකොහෙෙන් දැඩුවත්තර. එහම තමයි විද්‍යාවතමයි බාසාව සහයි තරුල් ලමයි අතර යෙනවා කතාවක් මල් සසිදු කියීලා. මල් සින්දු කෙර තියෙනවා. එ මල පයිනවා කියල ෙන ඇතන ලහන්න වෙනස්සෙනවා. මල් සින්දු. පැණිසිින්දු. ඒ ගැන හගක් කලාවට ඒඉම් පතුනට ප්‍රේමය බේරණ සින්දුරට කියනවා මල් සසිදු කියරති පිකාලයක් අපි රංකායි ගායකකුට නමක් පට ැදිිල තිෙබුණා මල් කුමාරය කිය ඒඇන්නේ ඔහ උගාක් මල්ලවලට සින්දුකිවා එ තිෙබුණ. එනගට අපේ රටේ වැඩිය පපුරුදු නැති මල්ලට සසිදුලල තියෙනවාල් මල් දැන් අදදේ ද මලගෙනත් තින ජනයමමාත් මේක මෙහා. මෙ මේ වසන්ත සමේ මොන්න තරන් ලස්සන මල් පි පෙනවා. මල්ලතර කිසිම පෙනුමක් රති මලක් මේ ඇපර් මල් දකට මේ මොකක්ද මේ මනේ කැරමුසීමල් මත්තේගන්න ටොටේ ඔ ඇපල් මලක්කාගේ ල වසන්ත කාල හෙ ට පැයිද. ඔබ ඇල් මලක්කවාගේ ලස්සන වසන්තකාට බරි. ලසන්තකා ලස්සරයි මන ලස්ස නැතිවෙන්න්න හ නො තර පස්ස එක කියන නවා ගන්න පින්තරේ වගේ හිනහිෙනකොට ලෝ බැයිීමටරි ආසයි හම කියනට පිට පේවා ඒ අර්ථනොත් නෙමේ කර පෙදන් නිතාාරන් මහොත්ත්‍යයා කිවවා. වැඩි ඒත් හොයන්න වැරිමල ජැපජිල් මලී. ජැපැජිල් ම හොම දේවතින් ඒතමයි කලා. ඇැයි මල්සිින්දු කියලා රැල්ලක්කාවට, මල් සිින්දුවල ඉතිහාස කතාාවටකක් දිගේ කබල් කිඩාරම්මලේ පවා සුවද දගහලයගන ගිය කිවේ කොයි කාලේ දසක කිහිපයක් පරිණ ඒ ගිය ඇතගනගුණනේ ඩඩ සල් සපුුණනාහි ඔක්කම ඒන සල් සපුුණා නිල් මානෙල් කුමුදු සමන් මල් අතර මල් ආය අත්වෙන ඇ කිඩාරම්මලේ පවා සුවද දිග හැරී. ඒතමයි සාහිත්‍යකවරු මල් පාවිච්චි සල් සපු මා. පයි ශපලති කිරි පටන් මල්තිිටිමි හිසකෙ ල සිට පෝෂ්ණක ශක්තිමත් කරයි යියි ශපලේ කිරි පෝටීන් මල්තිපිටිමි හිසකෙස් මුල සිට පෝෂ්ණයකර ශක්තිමත් කරයි නසිදන කවිනය සාහිත්‍යයකු නෑග හිතන තරමට සාහ ගීතතර සම්බන්ධ යති එ දර් ිුගතක් . ගායකෙ වත් ගායකෙක් පයින් යනකොට අ ගායක මෝඩ සයිකරේ නොවත්වලු අ පයින් යන ගායකෑග නත්තර කලු කැතවැඩ කරන්නටපා අරගායක හරියට බයමද කැතවැඩ කරන්නපා පමනුස්සයෝ ඇයි ඇයි මංමකද කරපු කැතවැඩි. ඇයි වා සින්දදුද කිය සඳෙන් පලක්නයක ඒම කැන්්ඩපා අපේ හද හිද තම ජීවත්වන හද හිද තමයි ජීගත්ත ග තහ. ඳින් පලක්නෑ කියර වැඩ හඳ මොන තරන් සසිදුවල මේ තියෙනවා මේ ගායක කියලා තියෙනවා හඳින් පලක්නෑමරය පාය ආත් අනි ගායකයටට කේත ගේමක හ හඳ කියැන ගොඩක් සිින්දු කියරලා තියෙනවා ඔාරණය කැටනු ගයකගේ නමත් මතක්කයි ආවාට තිබු නත් දිසස්සර සඳමත ඒ හැරි පියන් කරයි කියපු ගායකය තමයි සඳම් පරක්නෑ කියපු ගයකට බොරුවට පාරිදි තර්ගන කරට ඒගේ තයි මළුත්වෝට ස ඉදුලට නවා කියලක්ව සඳ ඉදුලටනවා ඇගේවතසි සඳ වතුරේ නලවා සතපා ඇයරෑ එල්ලියේ සංගවී යන ඉහඳ සමරලාට ජන්නයමට ම සෞත්තු වැඩගනවා. අඳ හොරෙන් 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 බලා ය දෙන්නකට නිදහසේ කතා කරන්න එිය වලාරුද්ධක සැඟවලා අපේ මවරු පෙම කතා අසා සිටිනවතිහම ට පාන හදමතම හිඟුරක් ගොට පායන්න ඉන්තටත් කනවා හන්තාරනට පාලන සඳ ලස්සනයිද කියන්න කියලා හන්න මොකද කියලා මට ප්‍රශ්නයක්ත්තිේන බෝද ය අම්බලංගොට දිහත් පායන්න ඔය හඳ . අර මල් ගැන කියදද. පිපුුණු මලේරුව එමල දනීදෝ කියලා. හරි අපපුර ගීත්ේ නේ පෝෂණ හත්ත ඇලිය පේය දබල. පිුණු මලේරුව එමල දනදෝ මලකිදුවේ නුඹ හැඩරුව බලන්න පා. බොහෝම වටින ගියක්. විද්‍යාගරුවරයකුටයි සාහිත්‍ය ගුරුවරයකුටයි එක විට එක පාඩමක් කරන්නට පුළුවන්ද කියලා මහ බලන්ටක බැරි දෙ කියල් තිෙස න්නය ගුරතුවාහ සහන් ඇද මහි කතා කරන්නන පරාගනය ගැන්න. පරාගනය කියලා අපි අදහස් කරන්නේ මෙන්න මෙතන මෙතන නිපදවන පරාග කනිකාවක් මෙහෙම ඒක ගිහිල්ල මෙන්න මේගේ කලංකයක් මත තැන්පත්වෙනකට තමයි පරාගණය කියලා කියන්නේ. දැ මේ එකම ගහේ මේ පුෂ්පේම පරාගනිකාවක් මේක ගිහිල තැන්පත්වනු තබිකිෙන ස්ව පරාගනය කියලා. මේකේ පරාග කනිකාවක් කොහොම ගිහිල්ල අයුර වෙලා මේ විශේෂයම වෙනත් සාාක පුෂ්පයක තැන්පත්වුණු තබි ගෙන පරපාගනය කියලා. පරපරාගනය මගින් අලුත් ප්‍රබේද ලෝකෙට බිහිවෙනවා. සොය පරාගනය උනහම ඒ ගහේ ලක්‍ෂණම තියන ශක බොහෝ වෙලාවට බිහි වෙනවා. හැබැයි. මේ ස්වභාවධර්මය තුළ ගොඩක් කැමති ශාක තමන්ට වඩා වෙනස් 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 වෙන ලක්ෂ තිය ෑ හදන්න තමයි කැමති මොකද එතකොඩ තමයි වෙනස් වෙන ලෝකයක් තුළ මේ ලක්ෂණ වෙනස්වවී ගිහිල්ලා ඒ පවතින පරිසරයට ගැලපෙනඇය ඇතිවෙන්න. අප එකට ගැන පරිනාම ක්‍රියාවිය කියලා. එත දැම පරාගනය කරන්න ගියහම පරාගනය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකත් තමයි සුළඟ මගින් පාගනය වන්නඩ පුුවන් අනිතක සතුන් මගින් පරාගනය වඩ පුළුවන් සමහර ජලජ ශාකතියවා ජලය මගින් පරාගනය වන නත් අපිට ප්‍රධාන වශයෙන් අපිට මේ භූමිය දකින්නට පුලාා වෙන්නේ සුළඟ මගින් සහ ජලය මගින් පරාගණය වෙනේවා. සුළඟ මගින් පරාගනය වෙන්ඩ අනවර්තනය වෙලා තියන පුෂ්පවල මේ දළපත්‍ර ඒවැහෙම ලොකුවට ආකර්ශනීව වර්ධනය වෙලා නෑ මොකද සුළඟට සුළඟ ආකර්ශණය කරන්න දෙයක් නැහැනි. ඒ වගේ සුළඟ මගින් පරාගණය වෙනය සුවන්දකුත් නෑ මොකද එකට හේතු ඔය සුවන්ද සහ මලක තියෙන සුවන්ද සහ පැහැය තියෙන්නේ පරාගනය කිරීම සඳහා අවශ්‍ය කන බම්බරු සමනල්ලු ආකර්ශණය කර ගැනීම සඳහා. එතකොට ඒ සුළඟින් නම් පරාගනය වෙන්නේ ඒ සුළඟින් පරාගනය වන්න ඒවාය ඒ වගේ සුවඳ හෝ ආකර්ශණය කරන වර්ණ දකිට ලැබෙන්නෑ දැකුම් කලු සස්භාවයක් නෑ. ඒ නිසා සමහරයට ඒ සුළඟින් පරාගනයමන ඒවය මේ මල්ක් දෙ ක කියලා හොයාගැන්ඩත් බැරිවවා. උදාහරයක් විදදිහයට අපි ගත්තුතින් හම දැන් ය තනකොළ වර්ගවල මල් හැදෙනවා නමුත් ඒවා මල්ද කියල හයා ගැඩත් බැරිතරමට ඉතාමත්ම කුඩයි. එතකොට ඒවය පරාගනය සිදුවන්න බොහෝ වෙලාවට සුළග මගින්. එතකොට දැක් මේ විශේෂයෙන්ම පරාගනය කරනකොට සත්තු ආකර්ණය කරගැන්නඩ ඕනි නහම අපි කින්න වැඩිපුර ගොඩස් සුවඳවත් සහ අලංකාරත්වේ ඇතිකරගන්න සමනල්ලු බම්බොරු ආකර්ශණය කරගන්න මල්. හැබැයි ඔය අතර ටිකක් වෙන සෑත්තින්නවා. මෙට මෙහෙම මලක් තියෙනවා බොහෝවෙලාට මැලේසිාව වගේ රටවල්ල තමයි දකින ලබෙන්නේ. රැෆ්ලසියා කියලා මලක්. එක මේක සිංහලෙන් කියන්න නමක් නැහ රැෆ්ලෙසියා කියලා කියන්නේ. මේ මලත් තියෙනව වාර්තාවක් මේක තමයි ලෝකේ මේ අතර ගත්තොත් පලල විෂ්කම්බයෙන් ගත්තොත් විෂ්කම්භ අනුව විසාාලම මල මේක තමයි. එතකොට මේකේ විශ්කම්භය මේමගේ අපිම අත්ධ දෙක දිගෑරයොත් ඒ ඒටත් වඩා විශ්කම්බයෙන් වැඩි මෙම විසාල මලක් දැ ඔබ හිතයි මේමගේ විසාලා ගහකුඩ පිපුනවා තිෙ කොම කියලා මේක පිෙන්න්න ගහකුඩ නෙේ. ලයි පයි ශැපූලෙති කිරි පෝටන් සා ල්තිිවිටම හිසකෙ මල සිට පෝෂ්න එකක ශක්තිමත් කරයි යියි ෂැපූලති කිරි පෝටන් සා මල්ටිවිිටමින් හිසකෙ මුල ට පෝෂණයකර ශක්තිමත් කරයි මේක ඇත්තරම පිපෙන්න මේ ගස්වල මෙහෙම තියෙනවානම් මෙන්න මේ වගේ තින මුලක්කාස්විතක තමයි මේ මල්ල පිපෙන්නේ. පහළස්තරේ වනාන්තරේ. බිම් මට්ටමින් තමයි මේ මල පිපෙන්න්න මෙහෙම විදිහට. එතකොට ඒක පිපුුණ හම මේක තියෙන්නේ රතුපාටයි මෙහෙම මස්වල කලර එක තමයි මේක තියෙන්නේ. මස්වල කලර එක තියන්නේ නතතා මස්වල පාට තමයි යෙන්නේ. ඊළඟට මේක පිපුුණහම එන්නේ කුුණවෙච්චි මස්වලින් එන ගඳ. එරේ කුණුවච්චි මස්වලින් එන ගඳ එනකොට දැන් මේ වනාන්තරේම, රැෆ්ලසියා කියන ගහට අමතරව තව ගස්තියෙන්න පුළුවන්න මේ වගේ ඒ අය මෙහෙම අතු අග්‍යස්්‍ය මෙිෙම මල් පිපි යෙන පුළුවන්න්නේ. එතුර ඒවා ගොඩා සුවදායිනං ලස්සනයිනං බඹරු පොඩක් මේ පැත්තට ආකර්ශනය වනවා වැඩි හැබැයි එතකොට මේ බිම පිපිචි මලත් ගොඩා සුවඳ වනොත් මේ ගොල් අංග පල්ල හැට ගන්න ගැඩට සෑහෙන් රයකක් දෙන්න පෑ එනිසා මෙයාත් ීරණය කරනවා බඹරුව ඕනි නෑ මේ පහළ මට්ට මේ ඉන්න ඇය ඉන්නවා. ඒතමයි මැස්සොනිල මැස වගේ ඇය ඒගොල්ලං ආකර්නය කරගෙන ඒගොල්ලො ලෞ්ව මලෙ පරාගෙනටයතු සිදු කරගන්න. එත රැෆ්ලසියා කියන ලෝකෙ ලොකුම මල ඒවගේම ලෝකෙක් ගඳම මලත් වෙලා තියෙනවා ඒ ගඳ වෙලා තියෙන්නේ ඇත්තටම මේ සත්තුන් ව ආකර්ශණය කර ගැනීම සඳහා සිංදුවකට එමට අදදාගණඩා මාරු ඔන්නන් දාග්ඩ පුුව පුළුවන් අලුතින් හිතල ලියන්්ඩ පුළුවන් මංහිතන්නේී ඩෆඩල් කියෙන වචනේ පවිච්ි කරලා තිීෙනවන සිදුවට රැෆ්ලසියයා ගෙනකත් ලස්සට බයි රැප්ලේසියා මලව බයිල්ලන්දයකකි ොත්න ගටික්න්න. ඊළගට ඊළගේ ඇන්ඩ කලින් මන් තව එකක් යන්න දැන් මේ සමහර ගස් තියෙනවා. තල් ගස ඒ වගේම උන පඳුර. මේවය මේ ගහ බහුවාර්ෂික ශාක දැන් අපේ ශාකලෝකෙ තියෙනවා ඒකවාර්ෂික ශාක, දීවාර්ෂික ක, බහවාර්ෂික ශාක කියලා. ඒත් බහුවාර්ෂික ශාකවල සමහර ශාක තියෙනවා එක්තරා කාල සීමාවකින් පස්සේ. වසර ගණනාවක් වර්ධනය වෙලා, ගහේ ජවිත කාලය අවසන් වෙනවා. ඒ අවසන් වෙන කාලය වෙනකොඩ තමයි මල් පිපෙන්ට ගන්න. එතකොට දැන්වයි උනපන්දුර කහෙම මල් පිපෙන හැබයි සහරලාට උනපඳදුර පිෙන මල් එකත් මේ පරාගනය වන්න සුළගින් සුල්ගට හෙල්ලෙනකොට මයි පරාගණය වෙන්නේ. එතකොට එයාට සුවන්ද ඕනිත් නෑ ඒවගේ දැකුම් කලු පෙනුමක් ඕනිත් නෑ චූටි මල් හැදෙන්නේ. එතකොට ගොඩක්කඇය මේ උනපන්දුර මේ තියෙන්නේ මල්ද කිය අඳුර ගැන්නෙ නෑ සමහරවි. නිසා උරක තියන මල් මල්ලේ අර ඒ මලක් විදිහට අපිට ඒ ප්‍රකාශවෙන්නෙත් නෑ කැපි පෙනෙන විදියට අනිතක ඒ උනපන්දුවේ අවසාන කාලේ වෙනකොට තමයි මල් පි පෙන්න්නේ. ඉතින් සමහර ගස්තුල එෙම ජීවිතකාේ අවසාන කිිට්වෙලා තමයි මල් පපෙන්න්නේ සමහර මල් සුවන්දයි සමහර මල් ගඳයි සමහරවා විසාාලයි සමහරයවාක් කුඩයි සමහරවාතු අගපි පෙනවා සමහර ඒවා කඳේපි පෙනවා එතකොට සමහර මල්පිපෙන්න්නේ ගහේ ජීවිත කාලේ අවසාන වෙනකොට ඕ ඔක්කුමත් අපිට මංහිතන්නේ සාහිත්‍යය සඳහ යදාගන්න පුළුවන්. සේ පාලිකා මල් දොම්ඹ මල් ගැන නිතර සඳහඟ ලදී නහෝ දැන්. මෙතනත් මල් යම්මාකාරයක සජීවී ක්‍රියාවලිය කරනවාන කලාගරුකුටත් පුළුවන් මල ඔය වගේ සජීවී ක්‍රියාවලිකට ලක් කරන උදාාරයෙට රත් ්‍රීමත්්‍යයාගේ එක ගිය එකතියෙනවා මෙහෙම. සේ පාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. තර්කා බිම බලාගෙන වැවෞ්දියට පෙම්බැඳි වෙලාවෙයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දූතනියම හිනාවකර සේපාරිකකාමල් ඇවිදවා අඩට පුුවන් සාහිත්‍යකරකුට කිසිම ප්‍රශ්නයක් නෑ සේපාලිම අමල් බිමට බැහලා ඇවිදයන්නේ යන්න වෙලා පුදුම වචනයක් මෙ මල් කේනෙක දැන්. කඩා ලමයින්ට අපිගේෙන. මල්ලුවගේ. සන සරත්තර මත් තැේලතරෝ මල්ක කියන්න පාට කාට කාට ලමයින්ටහි. ට පාට පෙරක්ලමු හරිම දඟයි ඒවිදිහට හරතිෙන. එතකොට අනිපත්තිෙන් අපි මල් කියනක වචනි පාවිච්චි කරනවා සටද අපි සතුනින් ඉන්නවා කියෙපේෙන්න්නට ද සුප්‍රකටවාක් ැක්තිෙනවා ජීවිතේම අම්මඉන්න කාල්. එට පදසේ තව කෙ හුද්දට උපබෝග පරිබෝග වස්තුලයි මජබෙනවාන අපි ක මල් හතයි. මල් හතට ඉන්න ඒ මල් හත කොහ අවත්දන්න මගේතේ මල් හතයි කිය කියෙනවා. මේ තු ඒකලෙසා සාවාහිත්‍යතේීත් ඔය මල විධ ආකාරයට පාවිච්චි ව. තනමල් ලිලමල් ගැනත් ලියලති මුලින් තහනක් දම්ඹගහරරි උසයි දොම් ල් ගැත් ියේලතින නේද ොබ බලි මනට රඟන්න තුරුණු බමර කැරයි. මදමතින් ඉපිල රඟනු බලා මල්මරද සැලි ඒගේ පවනට සැලනා දොබ මල් සුවදින් ධර්මසිරරි බ්ඩාණනාකමත් නැගිය ියලති එඒ මහර ඒ කරහදාගන්න මල්ලින් අනන්ගගේ අනග මල්හිී. පාක් හදාණහිටිය හදවත්තුලට විදිින්. ඒවාගේ දරන් වැඩවලටක් මල් පාවිච්චලා තිබෙන. දොඹ මල් කැලෑවේ බඹරුන් ගැව් කවයක් වගේයාදරේ. අර ඒක තියෙනවා මලින් මලට ඉගුලනාට සමනලින් නොවේ කියලා. එතුවට ඒ සමනලයෝ නොවී න කව්දී. ඒගුල්ලු තමයි මල් පිහිියවලින් මල් කපනයි. පොල් මල් සහ. ම නිකනමේ දස්දයකතර අතුරක් බැන්ඳලා ඒක තමයි මිමලටය අන්න ම මට ඒයි මේ ිතුල් මල පැනි අරගන අ කිතුල් මලටය එක මල් කපනවා කියම රම්බන්න මල් කපන පහින් සිරිිාලගේ බඩ කපල් මල්පන ප හෙ වෙනමඒව තියනවා රාමදි කිල් මල් කපන්ඩගන්න ඔ සත්කම් පිහි වගේ තිවුණුමයි මල් ගැන හිතල බලපුහම ශාක ගැන හිතල බලපුහම සවබා දහම කියන්නේ ම පොදුමාකාර කලාකරුවෙක්නේ දව තෙස ජන්නායක පහත්ේ අදින්නන්නේ බලට මොන්න තරම් විශිෂ්ට කලා නිර්මාටද මේවා කියල ස්බා දහම විසින් ද විද්ධ හැඩ විවිදධ පාට දීල ඒක නිමාව ලක්ෂර දල ලක්ෂණ විස්්මිත කලාකරුවක් සබ හම කියන්නේ ෙස ජන්නාකරතු. ඕ ැ මේ මල් ගැන්න සහ බමරු ගැන කතාකරපු හින්ද තවත් විශේෂයෙන් කියන්න එකක් තියෙන මේ. මට මේ දම්මිකසය තයිකිව මේ මනන්ගේ සිින්දුව අහලා නෑ මෙන්න මෙහෙමගතාවක් පුුණීල මල් කියලා දැඒ කන මිදුල්ලේ නිල් පුනීල මල් හැන්දෑවේ කාන්තියෙන්. ඔබ මට දුන් ඔබේ කවිය කිය උදුරාගෙන කියවනවා. මගේ නීලනෙ තු සංගලින් මොනවද එල්ලන්. ඇතර මිට කල අපි වැටටරනගත්තවය මල් ගැන කතාගෙර ඇතනදී. ඔ ගැන විස්තරයක් කරා දෑරම් අල් මේ මත්නය මේ තාත්තාගේ අවට හැන්දෑවිදකපු මල් වගේ ගැන. ලයි පෝයි ෂැම්පූල ඇ කිරි පෝටන් සා මල්ටිටමින් සකෙස් මුල ට පෝෂය කකර ක්තිමත් කරයි. ලයි පෝයි ෂම්පූ ඇති කිරි පෝටින් සසා මල්ිවිිටමින් හිසකෙ මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඇටල් කරන අප තිසමම පුුණීරගේ හැ තිෙන මල් තයර ඇත් මේ වචන වරදග මේ හැඩේ තමයි තින් ඒගැන මේක හරියට මේ දැම් මෙහෙම ඉස්සරහ මේ උඩ හරිය ගත්තොත්ෙම මෙහෙම ලොකුයි මලේ පල්ල හැට යනකොට මෙහෙම පුංචි මෙහ ඉතියි හරිම දරන පුනීල හැඩි යගන හන්දරික්ල හෙන්දිරික් කියරය අපිට අනුමාන කර පුලාාමන්න ොකද හැදෑව කියලත් කියලාර හැන්දෑවටන පිෙන් ෙත් ොක් කියේවා එ එනිසා මේක විද්‍යාත්මක පදන මෙහමයි ප එතකොට එතට දැ මේක මෙහෙම තිවුණාම මේකට අපි පුනීල කියන වචන පවිච්චි කරන්ඩ ඇත්තේ ඔහු නිර්මාණයකරුවා විදිහයට මෙතන ඇත්තරම ගත්තොත්වයම මේක හැදිල තියෙන්නේ මෙන මේ විදිරක යක්ට මෙන්න මේ ටිකේ පැණි තියෙනවා ඒකනේ මල්වොල පැණි තියෙනවා පැනිිතියාගෙන් ඇතරම ඕකට කියන්නේ මදු කෝෂහෙම නැත්තන් කෙමිය. මල් කෙමිය කියලාම පැි පිරින්නේ ඕ මේක ඇත්තරම නියම වචන කෙමිය. එකන මේ කෙමිය ඇතුළේ තමයි පැණි යෙන්නේ. එතකොට දැන් අර සූටික්ක වගේ සත්තුන්ගේ මේ හොටේ මෙම ජිගට මෙහම හදිලා තියවන මෙන්න මේ වගේ නික මෙන්න මෙහම දිකට ඔන්නහ හදිලලා දෙනවානන්නේ. ඔයගේ ඒක තියන්නේ ඒක නැතිවුණ අනඟුවුට මේක පැණි බොඩ්ඩ විදිිය නෑ. එතකොට මේක ඇතුළ දාලා පැණි බොඩ්ඩ පුළුවන් වඩෝනි සාමාන්‍ය විද්‍යාවේදී පාවිච්ි කරන වචන තමයි මේ පෙටිටිකේ ඔක්කොටෝම එකතුවට කියන්නේ මුකුටය කියලා ඒ පෙටිටික ඔක්කොම එකතු වෙලා හැදුන හම මේකට කියන්නේ මුකුට නාලය කියලා මේ මුකුට නාලයට සාමාන්‍ය ව හරිදි තම අපි මේ මෙතැන එකතු වෙලා පැනිය එකතුවෙන් ැන් ගැන කමිය කියලා එතකොට දැන් අර ඒ සත්තු මේ හැසිරෙනකොට මෙතන තියෙනවා මේ අර පරාගධානීම කියලා. තුර මේකේ ගේ සතාගේ යන්ගේ මේ පරාග ගැව විඩා ඊළඟ මලට යනෝ එතකොට මේ දැන්ගෝය අපි සමනලෙ ගත්තොත්ය මේ සමනලයගේ මෙහෙම ගත්තහම උගේ තියනවා මෙහෙ මෙන්න මේ වගේ වෙච්ච උපකරණයක් සුන්ඩාව කියලාපියගට කියන්නේ මේ වගේ උපරණයක් ඇද ෝක ොම රෝල් කරලා තියයාග න්නේ සුන්ඩාව කියන්නන්නේ සමට හොඳ බැලකි කියලත් කියන්න පුුවන් එක හොඳ වැැල නර්ථ ඇත්නේ සුන් එතකට මේක මෙහම රෝල් කරන තියන් ඉන්නේ. හැබැයි මෙතෙන්ට අාවට පස්සයාට පුළුවන් මේ මෙහෙම දිගාරිින්ඩ හොම. මෙහෙම දිගාරිඩ පුළුවන්. ඒම දිගාරපුුවන් මේ අස්සට මෙහෙම දාළගරිලා මේක තියෙන පැණිටි ගණ්ඩ පුළුවන් ඒක බලන්න කෝ දෙන්න ගාන්ට ගලපලා තින ඇට. මේක කෙමියක් විදිහට දිගට හදලා මේක පැණි තියෙනවා. එතකට මෙයාට තියන අපේ මුකේ වගේ කක් වුණානහම පැණිගණ්ඩාම් වෙන්න. ඒකට ගැල පෙන්ඩ. හැදිල තියෙනවා සූටික්ගේ අර හොටේ සාමාන්‍යකුරුල්ලගේ හොටේ මෙහෙම තියෙනවා නං උගේ හොටේ සම්පූර්ම දිගට යුහබවට පත්වෙලා තියෙනවා ඕකට කියන සභාවධර්මය සහ පරිනාමය කියලා ගැන මෙයා පරිනාමය වෙනකොට ඒකට සමාන්තල තව කෙනෙක් පරිනාාමේ වෙනවා ඒක ආහරයට ලබාගෙනට පුළුව පුළුවන් වෙන යටටකමිය තියෙනවා අරයට සුන්ඩාාව සුන්ඩාාව තියෙන සොබාදහම පවැත්ව සදාමේ දෙක ඕන ඕන. ඔට වත් සසිදු ියන්න පුුවන් වේනේ අපි දැන් මේ බලමු මහිතනය දරුව ගොඩාක් වෙලාට දන්නවා නිදිකුම්බා ගැන මේ මට මතක්ක නොයි දැන්ව නිදිකුම්බා අපිට අමුත්තක් නොවනාට මේ මගේ යාළුවක්ගේ ෘසියානු ජාතික කෙනෙක් ලංකාව ඇවිල්ල හිටියා එ ඒ රුසියානු එයාගේ පොඩි ළමයි දෙන්නෙක් හිටිය ළමයි දෙන්නගේ වැඩේ උදේ නැගිට්ට වෙලේ ඉඳම් කෝටු කැල්ලක් කරගන්නවත්ත වටේයනවා වැනිදිකුම් බාවලට කෝටු කැල්ලින් තත්තු කරනවා ඒක නිදියගන්නවා එහම ොටේ වටේ වට වට ෙහිල්ලන්නකොට ආයිස් තර පලවනියක් කියෙන ැගටලා ඒ තත්තු කරවා උදේ ෑෙනකකාම පොඩිු දෙන්න කතමයි කරන්නන්නේ මොක හෙදි දැකල නෑහෙම එකක් එකන මෙච්චර සෙන් සිටිුද පැල කියන එක දන්න නෑ. ඒන් සහ රටවල්ව අපිට මේ තියෙන වටිනාක නැතිවනාට සමහර ඇය දෙකලනෑ. ඉතින් දැ ගස් අපි වගේ ගොඩා ්චලන වේගෙන් වේග වච්චල පෙන්න්න ෑන හයිමනට මේ නිදිකුම්බාවල තියෙන එම විශේෂ චලනයක් මේ චලනය ඇතිවඩ හේතුෙන්න්න මෙ මෙතන තියනවා උපධානය කියලා උපධානයකිල ඇකට කියන්නේ මේ පත්්‍රේ කන්දර සයිවෙන තැන මෙතන තියෙනවා මෙහම සයිල ටිකක් දෙපැත්තෙම දැම් මෙහෙම මේ විදිහට ඒ සාමාන්‍ය අවස්ථාවේ නිදා ගැන නැතුව ඉන්න අවස්ථාව ගත්තොත් ඒ අවස්ථාවදී මේ පැත්තේ තියෙන සයිල දිගට තියෙනවා මෙහෙම වතුර පිරිලා අපි කියන්න මේ පැත්තෙ සයිල ෂුණ තත්වය යෙනවා කියලා. මේ පැත්තෙ සයිල වල තියන විෂුණ තත්ත්වේ. එතුර මේ යට පැත්තෙන් සයිල මෙම ඇදීල තියෙන නි උඩ පැත්තේ තිෙන සයිල්ල ඇකිරිලා තියෙන නිසා මෙහෙම තියෙනවා. දැ මේකට කිසියම් කම්පනයක්. එහෙම නැත්තන් කිසියම් ඉස්පර් සයක් දුන්න ගමම් මේක අනි පැතන මාරුවෙනවා. ඒැන මේ උඩ පැත්තේ සයිල්ල ශන වෙලා. යට පැත්තේ ශුන වෙලා බිචිශයිල විෂුණ වවා එතට උඩ පැත්තෙන් සයිල දික් වෙනවා යට පැත්ත සයිහිල ඇකි වෙනවා එතකට මේක මෙහෙම වැටෙනවා. ඒකත් චිකක් වෙලා ගිහිල්ලයෝ වෙලා පහු ආය මුල්තත්වයට පත්වෙනවා ඒ කියන්නේ මෙයා ස්පර්සයට සංවේදී ඒවගේම කම්පනයට සංවේදී ඒ වගේම අඳුරටත් සංවේදී. මෙ තුනට සංවේදී බවත් තියෙනවා මොකද අපි ස්පර්සයක් හෝ කම්පනයන් නොදුන්නත් හැන්දෑ වෙනකොට මේ තත්වයට පත්වෙනවා. ඉ ඕවත් කලාවෙදි ලස්සනට යොදා ගැන්න පුුව. නිදිකුම්බා මල් කැකුලී ගැන ගීති නවා අව එකඇ කොච්චර ලස්සන පරිසරයක වුත් ආදරයටට පෙළබෙන් නැති ෑනු නම ගැන ඩ ජයසිරි මත්තරේ යෙනවා සුලං හොමයි ලොව නැලවෙයි නුඹ නිදයයි නිසංසරේ නිදිකුම්බා මල් කැකුලි නිදිකුම්බා මල් කැකුලි අධ්‍යාපන ප්‍රතිශංස්කරන ගැනීම හිතන කාලේ විද්‍යාව කලාව එකට උගන්න පාඩමක් නිර්මාණය කලොත් මොකද කියලා ටෙලිවෂන් ස්කෝල අපි හන ඒ කවුරු කලත් නොකලත් අපි නම් කරනවා. මේ වැට සහ තිරි කොටස ල් ට ලි ස්කෝලේ වැඩස සහන දිරිපත් කරන අප සාහිත්‍ය ගුරතුම ප්‍රවීණ සාහිත්‍යවේද දමික බන්ඩාරසුරීන්ට අපේ ගෞර ස්තුති ප කරන අපේ විද්‍යා ගුරුතුමා ප්‍රක ජ විද්‍ය ගරතු ගරතු හ.